අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමිට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ලංකාවේ කොවිඩ් මරණ චීනය පසු කරයි ඉහළ යන කොවිඩ් රෝගීන්ට හේතුව ඩෙල්ටා ආචාර්ය ජීවන්දර කියයි ඇවිලෙන ගින්නට දාන පිදුරු ගැන විශේෂඥ වෛද්‍යරුන්ගේ සංගමය පවසයි රෝහල් කිහිපයක උපරිම ධාරිතාවය පනි ඇඳන් 30000ක කොවිඩ් රෝගීන් සෞඛ්‍ය පද්ධතියම දැඩි පීඩනයක සජිත් කියයි රට වටෙන්ම ගුරුවරු ජනපති ලේකම් කාර්යාලයට ගුරු විදුහල්පති විරෝධතාවයට එක් වූ 44ක් අත්මදංගුවට සීලු දෙනාට ඇන්ටිජන් පරීක්ෂණ අධිකරණයට ඉදිරිපත් කිරීම හෙට පොලිස් කණ්ඩායම් තවදුරටත් උද්ඝෝෂකින් සොයයි කොතලාවල පනත 6 වෙනිදා විවාදයට ගන්නේ නැහැ කොතලාවල පනතට එරෙහිව අත්අඩංගුවටගත් උද්ඝෝෂකින් 11 තෙක් රිමාන්ඩ් මහරගම OIC ට සැත්කමක් කාබනික පොහොර ප්‍රතිපත්තිය වෙනස් නොකරන බව රජය අවධාරණය කරයි ගෙන්වන කාබනික පොහොර පහදන්නේ ගොවි සංවිධානය ඉල්ලයි චන්ද නාමලේකන ලියාපදිංචියත් ඔන්ලයින් මැතිවරණ කොමිසම කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් මිල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි පිරිසෙන් 44 දෙනෙකු සහ වාහන 10ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා අත්අඩංගුවට පිරිස අතර ගුරුවරියන් 16 දෙනෙකු සහ ගුරුවරුන් 22 දෙනෙකු සහ බාහිර පුද්ගලයන් 6 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ අයුතු ජනරාශිය සහ නිරෝධායන නීතිය යටතේ මෙම පිරිස අත්අඩංගුවටගත් බවත් අත්අඩංගුවටගත් පිරිසට ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා අද දින ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වූ උද්ඝෝෂණයට අදාළව අත්අඩංගුවටගත් සංඛ්‍යාව 44 දක්වා වැඩි වී තිබෙනවා. මෙම අත්අඩංගුවටගත් පිරිස අතර ගුරුවරුන් 22 දෙනෙක්, ගුරුවරියන් 16 දෙනෙක් සහ තවත් ඒ සඳහා සහභාගී වූ පිටස්තර පුද්ගලයන් 6 දෙනෙක් වෙනවා. ඒ අනුව එම 44 දෙනා සම්බන්ධයෙන් මේ වන විට කොළඹ නගරයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරමින් සිටින බවටයි වාර්තා වෙන්නේ. මෙම අත්අඩංගුවටගත් පිරිස හෙට දින අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ගුරු වැටුප් විෂමතා උද්ඝෝෂණයට අදට දින 24යි. ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට වසර 20යි. පසුගිය සති තුන පුරා පැවැත් වූ සියලු සාකච්ඡා අසාර්ථක වුණා. ඊට අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවද ඇතුළත් රජී පාර්ශවයෙන් ගැටලුවට විසඳුම් දීමට අයවැයතෙක් ඉවසන ලෙස ඉල්ලා සිටිනවා. නමුත් ගුරු විදුහල්පති සංගම් පවසන්නේ මෙය විසඳුම් නොදී කල්මැරීමට ගන්නා පියවරක් බවයි. ඒ අනුව දිවයිනේ ප්‍රදේශ 4කින් අද ගුරු විදුහල්පති සංගම් රථ පෙළපාලි වලින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා. වැලිසරින් කඩවතින් කොට්ටාවෙන් සහ මොරටුවෙන් රථ පෙළපාලි ආරම්භ වුණා. මේ නිසා මේ සියලු ප්‍රධාන මාර්ගවල බරපතල රථ වාහන තදබදයක්ද ඇති වුණා. ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි මෙම දෙවන්ත ගුරු උද්ඝෝෂණය නතර වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙක් ළඟයි. ජනාධිපති ලේකම්තුමා දැන් මුදල් අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය ජනාධිපති ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පොලිස් ලේකම්තුමා හෝ නියෝජිතයක ප්‍රධානත්වයෙන් අතිරේක ලේකම්වරයෙක් හෝ කවුරු දානෝ කමිටුවේ සභාපති කරලා ඒ කමිටුව බලනවා මුදල් අමාත්‍යාංශයයි අධ්‍යාපන අමාත්‍යාංශයයි වැටුප් කොමිෂන් සභාව ඊට අමතරව මුදල් අමාත්‍යාංශය නියෝජිතව දෙන්නේ මේගොල්ලොත් එක්ක සති දෙකක් ඇතුළත මේ අමාත්‍ය මණ්ඩල සියල්ලගෙම තියෙන කරුණු සාකච්ඡා කරලා බලලා සාධනීය උත්තරයක් දෙන්න අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හදලා ලබන සතියේ අපිට අනිවාර්ය මිසදමක් ඕනේ. එහෙම නැති වුණොත් අපි අනිවාර්ය ක්‍රියාමාර්ගයට යනවායි කියන පණිවිඩය දෙන්නයි අපි ආවේ. ආණ්ඩුවට රවුලයි කඳයි දෙකම බේරගන්න බෑ. දැන් අපේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න ඕනේ. අනිත් ඔක්කොම පාස් කරගන්න පුළුවන් අපේ ප්‍රශ්නේ විසඳන්න විතරක් අය වෙනකන් ඉන්න ඕන. අපි ඒකට සූදානම් නැහැ. චක්කඩ ලේඛනය නිකුත් කරලා ගැසට් කරලා ඒක ක්‍රියාවට නංවන තුරු කිසිම ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් පාසල් වලට යන්නේ නැහැ. එක අපිට එක මෙරි මෙරි වැටුණත් වැඩ තහනම් කරන හොරලිපි ගැහුවත් මේ සියල්ලටම යට නොවි අරගල කරනවා අපි. නිරෝධායන නීති කඩකිරීම සහ ආයුතු ජනරාශියන චෝදනා යටතේ මෙම උද්ඝෝෂණයේ නිරත වූ පිරිස් පිළිබඳ පොලිස් පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වනවා.
මෙතර අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගුරු වැටුප් විෂමතාවය පිළිබඳ ප්‍රශ්න කළා. අමාත්‍ය ජී.එල් පීරිස් මහතා ලබා දුන්නේ සුපුරුදු පිළිතුරයි. මේ සඳහා පිළිගත හැකි විසඳුමක් කඩිනමින් ලබා දීමට රජයේ කටයුතු නොකරන්නේ මන්ද? ගුරුවරුන්ට මීට වඩා වේතනයක් ගෙවිය යුතුයි ප්‍රතිපත්තියක් හැටියට අපි අනිවාර්යෙන් පිළිගන්නවා. මේක හරි විදිහට කරන්න ඕනේ. ඒතකොට නොවැම්බර් මාසයේ මේ ගරු සභාවට ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනය හරහා තමයි මේ ප්‍රශ්නය විසඳිය යුත්තේ. විශාල විරෝධයකට හේතු වී ඇති කොතලාවල විශ්වවිද්‍යාල පනත ලබන 6 වෙනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නේ නැති බව ඇමති චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. එය අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී යෝජිත කොතලාවල පනත මගින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමුදා බැරැක්කකරණයට ලක් කිරීමට උත්සාහ කරන බවට විවිධ පාර්ශ්ව රජයට චෝදනා කරනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අනත්තින කාර්යමණ්ඩලය සහ ගුරු විදුහල්පතිවරුන්ද මේ පනතට එරෙහිව විරෝධතා ආරම්භ කළා. ඊයේ පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ග අවහිර කරමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සංවිධාන රැසක් විරෝධතාවයකට එක් වුණා. එහිදී තුවාල ලැබූ මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා සත්කමකටද භාජනය කර තිබෙනවා. සිද්දීන් ඔහුට අතේ ඇඟිලි දෙකක් අහිමිව තිබෙනවා. ඔහුගේ සුවදුක් විමසීමට පොලිසිය බහර අමාත්‍ය සරත් වීරසේකර මහතාද අද රෝහලට ගියා. සිද්දී සම්බන්ධයෙන් උද්ඝෝෂණයට එක්ව සිටි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ලේකම් චමීර කොස්වත්ත මහතා ඇතුළු තවත් කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඊ ඇති වූ සිද්දිය සම්බන්ධයෙන් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මේක අභූත චෝදනාවක් කියලා ඊයේ උද්ඝෝෂණේ වීඩියෝ එකක් හරි දැක්ක ඕන කෙනෙක්ට තේරෙනවා. පොලිසිය නදාරින්ට කිසිම ආකාරයක පහර දීමක් සිදුුන්නේ නැහැ. ඉතින් එතුමාට මොකක් හරි මේකෙදි තුවාලයක් වෙලා තියෙනවා නම් අපි ඇත්තටම කනගාටු වෙනවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පොලිසිය එක්ක ගැටුම් ඇති කරගන්න නෙවෙයි මේ ශිෂ්‍යෝ සහ වෘත්ති සමිති නායකයෝ ගියේ කියලා. ඊටාම පැහැදිලි අර දර්ශන බැලුවට පස්සේ හැම ආණ්ඩුවක්ම පෙරලලා අලුත් ආණ්ඩුවක් ආපු ගමන් කරන්නේ කලින් පොලිසියේ වැඩ කරපු නිලධාරින් වලලා හිරේ දාන්නේ. ඕක කතා කරන පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරින්ට ගම්මිරිස් කුඩු ගැහුවා. එතකොට එහෙම කරලා ඉවරලා දැන් කියනවා මේ පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරා කියලා. අපි මේක ඊටාම විහිළුවා. මේක නීතිය ක්‍රියාවේද වීමක් නෙවෙයි, මේ කරන්නේ පලි ගැනීම. ඊයේ සිදුවීම බලද්දි අපිට මතක් වෙන්නේ අර ජොන්ස්ටන් ප්‍රනන්දු මහත්තයාගේ කාක්ට්ටේ උදාහරණ. එයා කිව්වනේ එක කපුටෙක් මරලා තට්ට එල්ලුවා නම් ආය අනිත් කපුට ඔෙන්නේ නැහැ කියලා. ඒක තමයි මේ පෙනෙමින් තියෙන්නේ. කොතලාවල විශ්වවිද්‍යාල පනත ලබන 6 වෙනිදා තෙවනවර කියවීමට නියමිතව තිබුණා. නමුත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ පනත 6 වෙනිදා විවාදයට ගන්නේ නැති බවයි. සිකුරාදා අර විශ්වවිද්‍යාල පනත වාද කරනවද නැද්ද කියලා. තවදුරටත් මන්ත්‍රීවරුන්ට සහ රටේ ජනතාවට අදහස් ප්‍රකාශ කරන්න අවශ්‍යයි කියලා මම විශ්වාස කරන නිසා මම එදාට ඒක ඉදිරිපත් කරන්නේ තව කල් අරගෙන හරි බොහොම ස්තුතියි. මම ඔබතුමාට යෝජනා කරනවා මේ පනත සම්පූර්ණයෙන්ම හකුලාගෙන අලුත් විදිහට මුලින් ඉඳලම පටන් අරගෙන සියලුම පාර්ශ්වයන් සමග සාකච්ඡා කරලා නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගෙන ඉදිරි පියවර ගන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. කොවිඩ් උපත සිදු වූ චීනයේ මරණ සංඛ්‍යාවට වඩා අද වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. චීනයේ මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 4636ක්. එහෙත් අද වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 4645 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩෙල්ටා ඇතුළු කොවිඩ් ප්‍රභේද සම්බන්ධ පරීක්ෂණ සාම්පල් 94 ප්‍රතිඵල සෞඛ්‍ය අමාත්‍යාංශයට සෙනසුරාදා බහර දෙන බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සියතට ප්‍රකාශ කළා. වේගයෙන් ඉහළ යන කොවිඩ් ආසාදනයට හේතුව ඩෙල්ටා වෛරසයේ බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4645 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දින වාර්තා වූ නව මරණ 74 ද සමගයි. කොවිඩ් වෛරසයේ නිජබිම වූ චීනයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4636ක් වන අතර ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව චීනයේද අභිබවා ගොස් අවසන්. කොවිඩ් රෝගීන් බහුල වශයෙන් වාර්තා වීමට ඩෙල්ටා ප්‍රභේදය මූලික හේතුවක් වී ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළා. අපේ ශ්‍රීජාන විශ්වවිද්‍යාලය ප්‍රයත්නයේ මගින් ඥාන විශ්ලේෂණ පර්යේෂණ ආරම්භ කළ තියෙන විශේෂයෙන්ම පෞද්ගලික සති දෙක තුන පුරාවට ලක්කාසරාත ක්‍රෙච්ච කොවිඩ් 19 රෝගී සම්බන්ධයෙන් මොන ප්‍රභේදද මේ රෝගයට හේතු කාරණින් සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න මේ වෙනකොට දිවෙන පුරා සෑම ප්‍රදේශයෙන් ප්‍රපාහේ අපිට සාම්පල් ලැබෙලා තියෙනවා. අපේ මූලික වාර්තාව සාම්පල් 94ක්
මූලික වාර්තා සක මත්‍යංශයට ලබා දීමට බලාපොරොත්තු වෙනවා මේ වන විට අපගේ මූලික අනුමාන කිරීම වල නුමුති අපිට පැහැදිලි වෙච්ච දේ තමයි විශේෂයෙන්ම වැඩිපුර ප්‍රමාණයක් රෝගීන්ට හේතුකාරක වෙන්නේ ඩෙල්ටා වෛරස් ප්‍රභේදය කියන එක අපිට මූලික පරීක්ෂණෙන් අනාවරණය වෙලා තියෙනවා කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන් ව්‍යාප්ත වීම සමග රට තුල සංචරණ සීමා ලිහිල් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ. ඒ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ අතර රාගම ශික්ෂණ රෝහලේ කොවිඩ් වාට්ටුද රෝගීන්ගෙන් පිරිගොස් ඇතැයි අප ඊයේ වාර්තා කළා. ඒ පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියරච්චි මහත්මිය අද එහි ගියා. රෝහල තුල ඉඩ ඇති ස්ථාන හඳුනා ගනිමින් නව පහසුකම් ලබා දීමට අවශ්‍ය පීවර ගැනීම අමාත්‍යවරියගේ නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වුණා. අද රෝහලේ අධ්‍යක්ෂතුමත් එක්ක සාකච්ඡා කරේ තවත් වාර්තු කීපයක් රාගම රෝහලේ කොවිඩ් රෝගීන් ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කිරීමට තවත් යම් තදබදයක් තියෙනවා නම් ඒ තදබදය සම්බන්ධයෙන් තවත් වාර්තු සංකීර්ණයක් වාර්තු කීපයක්ම කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වෙන් කිරීමට ලෝක ව්‍යසනයක් තියෙන වෙලාවේ මේ රටේ ජනතාවට හැකි උපරිම ආකාරයෙන් රජයක් විදිහට ප්‍රතිකාර කරන්න අපි කැප වෙනවා හැම අවස්ථාවකම ඔවුන්ට අවශ්‍ය සියලු ප්‍රතිකාර ලබා දෙන්න අවශ්‍ය උපකරණ උපරිම සාධාරණ උපරිම ප්‍රතිකාර සිදු කරමින් පවතිනවා මහජනතාව තමන්ගේ යුතුයකම ඉෂ්ට කරන්නේ නැතුව රෝගී වැතිරීමත් එක්ක රෝගීන් වැඩි වෙනවා නමුත් අපේ තියෙන පහසුකම් සීමා සහිතයි පාර්ලිමේන්තුවල සීමා සහිතයි අපේ තියෙන පහසුකම් සීමා සහිතයි ලංකාව පුරා කොවිඩ් ආසාදනය වූ රෝගීන් සඳහා ඇඳන් 33267ක් වෙන් කර තිබෙනවා ඊයේ රාත්‍රී 10 වන විට ඉන් ඇඳන් 30803ක් රෝගීන්ගෙන් පිරිගොස් ඇති බවයි විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩා මහතා සියතට ප්‍රකාශ කළේ මෙතෙක් කිසිදු කොවිඩ් මර්ධන එන්නතක් ලබා ගත්තේ නැති වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලින්ට හෙට දින සිට සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමේ හැකියාව පවතින බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව හෙට උදෑසන 8:30 සිට කොළඹ ජාතික රෝහල කළුබෝවිල ශික්ෂණ රෝහල ජාතික බෝබර රෝග විද්‍යායතනය අවිස්සාවේල්ල දිස්ත්‍රික් රෝහල හා කොළඹ විහාර මහදේවී උද්‍යානයේදී සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත හැකි. කොවිඩ් වසංගතයත් සමග මෙරට සමස්ත සෞඛ්‍ය පද්ධතියම බරපතල අවදානමකට ලක්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේදී. මේ මොහොත වෙන විට අපේ රටේ රෝහල් පද්ධතිය තුළ තාමත්ම අභියෝගාත්මක භයංකාර තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී. රෝහල් පද්ධතියේ දැඩි සත්කාරකක ඇඳන් මේ වෙන විට සියල්ලක්ම පිරිනිවන්. ඒ වගේම කොවිඩ් වාට්ටු පිරිනිවන්. සාමාන්‍ය වාට්ටුත් පිරිනිවන්. දැන් මේ තත්ත්වය තුළ සෞඛ්‍ය පද්ධතිය තාමත්ම දැඩි පීඩනයකට ලක් වෙලා ඉන්නවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැඩි අසහනයකට පත් වෙලා. මේ කාලය තුළ සිදුවිය යුත්තේ ඩෙල්ටා වේරියන්ට් එකක් හරහා නිර්මාණය වුණයි කියන මේ රැල්ල කොහොම හරි නතර කරන්න විශේෂයෙන්ම මම මතක් කරන්නට ඕන විවිධ වෛද්‍ය සංගම් විවිධ වෛද්‍ය විශේෂඥ බොහොම පැහැදිලිව කියලා කියන මේ තත්ත්වය මගහරවන්නට ඉක්මන් පියවර ගත යුතුයි කියලා Association of Medical Specialists අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා තත්ත්වය හොඳ නැහැ තත්ත්වය බරපතලයි ඔක්සිජන් වල හිඟයක් ඇතිවන්නට ඉඩ තියෙනවා ඒ වගේම ඔක්සිජන් ලබා දීමේ ක්‍රමවේදයන් වල ඒ උපකරණ වල හිඟයක් තිබෙනවායි මේ තත්ත්වය තුළ රජය හිතන්නට ඕන මේ රටේ මරණ සංඛ්‍යාව වැඩි වෙන මොහොතේ ආසාදිතින් සංඛ්‍යාව ඉහළට යන මොහොතක පණවා තිබෙන නීති රීති රෙගුලාසි ඉවත් කරනවාද එහෙම නැතුව මේ රැල්ල මැඩපවත්වනකම් ශක්තිමත් රෙගුලාසි දමලා කොවිඩ් ව්‍යාප්තිය අවම කරන්නට කටයුතු කරනවා කියන කාරණා කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බව රජය අවධාරණය කරනවා ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබා දී නැති බවයි සංකටක කිහිපයක් අඩංගු පොහොර ආනයනය සඳහා අවසර ලබා දෙමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් සම්බන්ධයෙන් ඊයේ දින සිට සමාජයේ දැඩි කතාබහක් යලිත් නිර්මාණය වුණා. ඊයේ දින පාර්ලිමේන්තු විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කර සිටියේ කාබනික පොහොර ගෙන්වන බවට මුවාවි රසායනික පොහොර ගෙන්වීමට රජය කටයුතු කරන බවත් රජය ඒ සඳහා තමන් විසින්ම නිකුත් කරන ලද ගැසට් පත්‍රය රිවර්ස් කර ගැනීමක් සිදු කර ඇති බවටයි. කෙසේ වෙතත් ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් අපකල විමසීමකදී එහි නිලධාරීන් අවධාරණය කර සිටියේ රසායනික පොහොර ගෙන්වීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි
අද සියලුම ජාතක පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයක් බවට පත්ව තිබුණේ මෙම ගැසට් පත්‍රය පිළිබඳවයි. මෙම ගැසට් පත්‍රය සම්බන්ධයෙන්ද දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් රටතොල උද්ගත වෙද්දී එම ගැසට් පත්‍රය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ සහ ගොවි සංවිධානය දැක්වුවේ මෙවන් අදහසක්. ආණ්ඩුව කිව්වේ රිවර්ස් කරන්නේ නැහැ, ගත්ත තීන්දුව ආපස්සට අකුලන්නේ නැහැ. දැන් ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා හොර රහසේ යටින් යටින් ටිකින් ටික දැන් ආපහු රසායනික පොහොර වලට මාරු වෙන්නේ. එංග දැන් අපිට පේනවා ආණ්ඩුව ඒ සඳහා අවශ්‍ය දෙයලා තියෙනවා. ජනාධිපතිට දැන් කට ඇරලා කියන්න ඕනේ මොකද්ද මේ කරන්නේ කියලා. උත්තරයක් හොයන්න, උත්තරයක් දෙන්න, නැත්තම් මේක වැඩිය අර්බුදයකට රටේ කුෂිකර්මාන්තය පත් වෙනවා. අද පස්වරුවේ මේ පිළිබඳව දක්වමින් ජනාධිපති මාධ්‍යංශයේද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබා දී නැති බවයි. දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිතා කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණේ කිසිදු වෙනස්කමක් සිදුකොට නැති බවද ඉදිරියේදීද එම තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බවද රජය අවධාරණය කරන බවයි ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේට අමතරව නයිට්‍රජන් නිස්සාරණ, කාබනික හා ඛනිජ ඝනයේ පොටෑසියම් ආනයනය කළ හැකි අතර ඒවා රසායනික පොහොර ලෙස වර්ග නොකෙරෙන බවත් ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. පාර්ලිමේන්තු මැතිවරණ නීති ප්‍රතිශෝධන කාරක සභාව ස්ථාපිත කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචි හේවා මහතා ප්‍රකාශ කරනවා. මෙමකින් මෙරට මැතිවරණ ක්‍රියාවලිය ශක්තිමත් වන බවයි ඔහු පවසන්නේ. මින් ඉදිරියට මැතිවරණ ඡන්ද නාම ලේඛනය සඳහා ලියාපදිංචි වීම ඔන්ලයින් තාක්ෂණ ඔස්සේද සිදු කළ හැකි. එහිදී ව්‍යාජ තොරතුරු ඇතුළත් කිරීම වැළැක්වීම සඳහාද පියවරගෙන ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන බොහෝ පිරිස් සෞඛ්‍යංශය පවා ජනමාධ්‍යවේදීන්ට පවා විදේශගත සංක්‍රමණික සමිතියෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබෙන්නේ මැතිවරණ ක්‍රියාවලිය තුළ සමීපමක් නෑ. මේවා වෙනස් කළ යුතුය කියන කාරණයට මැතිවරණ කොමිෂන් සභාව කල්පනා කරා. දැන් අපි කතා කරාට බලන්නේ වෙනස් කරන්න ව්‍යවස්ථාදායක විසින් නීති සම්පාදනය කරන්න ඕන. ඒ සඳහා පාර්ලිමේන්තු මැතිවරණ නීති ප්‍රතිශෝධන කාරක සභාවක් පත් කරන්න අපි උත්සාහ කරා. අපට සතුටුයි කියන්න ඒක දැන් පළදරලා තියෙනවා. ඒතර ඒක තුළ මේ කියන සියලු දෙනාම ඇතුළත් කර ගැනීම, සමීපමක් කියම මේ අධිශාල මුදල් නාස්තිය නතර කර ගැනීම, කාන්තා නියෝජනය, තරුණ නියෝජනය ශක්තිමත් කිරීම මේ ආදී ඒ සියලු කාරණා පිළිබඳව මේ නීති ප්‍රසෝදන පාර්ලිමේන්තු කාරක සභාව හරහා ඒක ඉටු කර ගන්න. දෙවනි කාරණේ තමයි කොමිෂන් සභාව දැක්. අද අපි ආරම්භ කරනවා මාර්ගගත ක්‍රමයේ යටතේ ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය. එතකොට මෙතෙක් කර ගියල් ගාන ගිහිල්ලා ඒ තොරතුරු අරගෙන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය වෙනුවට ඕනම කෙනෙකුට අවුරුදු 18 සම්පූර්ණ ණයට වෙන්න පුළුවන්. ලියාපදිංචි වෙලා ඉන්න තැනැත්තෙකුගේ ලිපිනය වෙනස් කර ගැනීම වෙන්න පුළුවන්. මේක මාර්ගගත ක්‍රමය හරහා කොහොමද කරගන්නේ කියන කාරණේ තමයි අපි අද ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට මේකත් එක්ක තව සම්බන්ධ වෙනවා. පාර්ලිමේන්තුවේ තරුණ ඡන්ද පිළිබඳව පනත සම්මත කරනවා 18 සම්පූර්ණ වුණ හැටිය ඔවුන්ට ඉල්ලුම් කරලා ඡන්ද නාම ලේඛනයේ නම අතුලත් කර ගැනීම ක්‍රියාවලිය. අපි බලාපොරොත්තු වෙනවා දැන් ඉස්සරහට ඕනෑම කෙනෙකුට යාපනයේ ඉන්න ලියාපදිංචි වෙච්ච ඡන්ද හිමියෙකුට කොළඹ කාර්යාලයෙන් මෙතුන කාර්යාලයෙන් ඒ ඡන්ද නාම ලේඛනය පිටපතක් ලබා ගන්න පුළුවන් බිදී. ඔහු සේවය කරන්නේ මහනුවර නම් මහනුවර කාර්යාලයෙන් ඔහුට ඡන්ද හිමි නාම ලේඛනය උපරිමයෙන් ලබා ගන්න පුළුවන් බිදී ක්‍රියාදාමයේ පියද ආරම්භ කරනවා. මේක දැන් අපි මෙහෙම දෙයක් තියෙනවා. අපිට තාක්ෂණය පාවිච්චි කරන වෙලාව තාක්ෂණයම වහලක් වෙලා ඉන්නත් බෑ. මොකද මේක නීතිමය ක්‍රියාවලිය. තාක්ෂණය තුලින් මේ ලබා දෙන පහසුව නිවැරදි ආකාරයෙන් පාවිච්චි කරනවා නම් කිසිම ගැටලුවක් නෑ. හැබැයි ඒකේ යම් කිසි ආකාරයක වැරදි තොරතුරු හෝ වැරදි දේවල් තිබුණොත් අපිට සිද්ධ වෙනවා. ඔහු මේ මාර්ගගත ක්‍රමයට මේක ඇප්ලිකේෂන් යදූපමණින්ම ඔහුගේ ඡන්ද හිමි නාම ලේඛනය නම් ඇතුළත් කරනවා කියන සාතිකයක් දෙන්න හැකියාවක් නෑ. ඉශාලිනීගේ දෙවන මරණ පරීක්ෂණ වාර්තාව සකස් කරමින් පවතින බව වාර්තා වනවා. රිෂඩ් බදියුදීන්ගේ නිවසේ CCTV තොරතුරුද පරීක්ෂා කර අවසන් බවයි පොලිසිය පවසන්නේ. ඉදිරි දින කිහිපයේ ඇතුළත එම වාර්තාව අධිකරණයට ලබා දෙන බවයි පරීක්ෂණ කණ්ඩායම ප්‍රකාශ කරන්නේ. ඉශාලිනීගේ දෙමව්පියන් ඇතුළු ඥාතීන්ට මාධ්‍යට තොරතුරු ලබා දෙන්න එපායයි විවිධ පාර්ශ්වවලින් බලපෑම් ඇතැයිද වාර්තා වනවා.
රිෂාඩ් නිවසේ සිටියේදී මියගේ ඉෂානි දැරියගේ මරණය පිළිබඳව මේවන විට දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා. ඇය නවාතන්ගෙන සිටි කාමරයේ බිත්තියකලියු වැකියක් සම්බන්ධයෙන්ද පරීක්ෂණ ආරම්භ කිරීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ. අදාළ වැකිය සටහන් වූයේ මාගේ මරණයට හේතුව යන්නයි. මේ පිළිබඳව අප ඊයේ දින අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින්ද රටට අනාවරණය කළා. දැරියගේ සහෝදරයා ප්‍රකාශ කළේ ඇයට ඉංග්‍රීසි භාෂාව පිළිබඳව දැනුමක් නොමැති බවයි. ඒ අනුව මේ පිළිබඳව සැකයක් මතු වී තිබෙන්නේ මෙය ඉශාලිනී විසින්ම ලියන ලද්දක්ද නැත්නම් පරීක්ෂණ වාර්තා කණපිට පෙරලීමට අදෘශ්‍යමාන හස්තයක බලපෑමක්ද මෙය තවත් ගැටලුවක් නිර්මාණය කර අවසන්. එවැනි වූ පසුබිමක ඇගේ පවුලේ ඥාතීන්ට කිසිදු තොරතුරක් මාධ්‍යයට ලබා නොදෙන ලෙස විවිධ පාර්ශ්වවලින් බලපෑම් සිදුවන බවට අපට වාර්තා වුණා. එම උපදෙස් ලබා දී ඇත්තේ පරීක්ෂණ සිදු කරන විශේෂ පොලිස් කණ්ඩායම් විසින්ද නැත්නම් වෙනත් බලපෑම් කණ්ඩායමක්ද යන්න සැබෑවටම අනාවරණය කර ගත යුතුව තිබෙනවා. මේ අතර පාස්කු ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ සිටින රිෂාඩ් බදෝදීන් අද පාර්ලිමේන්තුවට පැමිණියා. දැරියගේ මරණයට අදාළව බදෝදීන්ගේ නිවසේ CCTV පරීක්ෂණ මේ වන විට අවසන් කර තිබෙනවා. CCTV වැඩ කළාද නැද්ද මරණයට අදාළ දෑ හෙළි කරන තොරතුරු අනාවරණය කරගත්තාද නැද්ද යන්න හෙළිදරව් කිරීම පොලිසිය ප්‍රතික්ෂේප කළා. මේ අතර ළමාපචාර සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. රට තුල ළමාපචාර කොම්මන සිදුවේ ඇද්ද යන්න වෙන්වෙන් වශයෙන් දක්වන්න කියලා තියෙනවා. 2021 සිට අද දක්වා තියෙන්නේ 2441 සැලකිලිමත් ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. බාලවස්කාර ළමුන් ගෘහ සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ක්‍රියා කිරීමට ප්‍රතිපාදන නොමැත. ළමුන්ට එරෙහිව සිදුවන අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක සඳහා දැනට පවතින නීති රීති තවදුරටත් වර්ධනය වී යයි සිතන අතර ළමා අධිකරණ තවදුරටත් ශ්‍රී ලංකාව තුළ පුළුල් වී යුතුය කියන නිර්දේශයත් අපි ලබා දෙනවා. එමත්තුමා කීවට මේ නීති ගෙන එනවා කියලා මේවා සම්බන්ධව නිශ්චිත කාලවකවානුවක් ගරු එමත්තුමා තියෙන්න ඕනේ. නැත්නම් අපි මේ ප්‍රශ්නේ කතා කරලා මේකෙන් ඉවරුනහම ආද්‍ය තුලින් මේවා රට තුල ආන්දෝලනයක් ඇති වෙද්දී තමයි නැවත අපි පාර්ලිමේන්තුවේ කතා කරන්නේ. ළමයින් සේවය කිරීම පිළිබඳ මේ නීතිමය අධිකාරිය තියෙන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ. යම් කිසි දරුවෙක් අඩු වයසෙන් දෙනවා නම් මෙහෙකාරකමට ඒ ළමයාව මෙහෙකාරකමට ගත්ත කෙනාගේ වැරැද්දක් තියෙනවා. එයාව නිදහස් කරපු එයාගේ බාරකාරයන්ටත් වගකීමක් තියෙනවා. දෙයක් උනාට පස්සේ ලෝකෙට ඇඟිල්ල දික් කරන්න කලින් තමන්ගේ දරුවන් රැකගන්න අපි දෙමව්පියෝ හැටියට අපිට ලොකු වගකීමකුත් තියෙනවා. මේ මාධ්‍ය තුලින් ප්‍රචාරය කරන ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක රහසිගතව එහෙම නැත්නම් නිස්සද්දව අපේ රටේ දරුවන් හිරිහැරයට ලිංගික වශයෙන් අපයෝජනයට ආඩන පීඩන ගණනාවට ලක් වෙනවා. සමාජ ජාලා මේකට 90%ක් වගේ කියන්නට ඕනේ. මේවා නියාමනය කිරීම සඳහා කිසිදු නීතියක් අපේ රටේ නැහැ. මෙවැනි අපරාධ සිද්ධ වුණාට පස්සේ ඒ අපරාධ කරුවට දඬුවම් ලබා දෙන්න මොනතරම් කාලයක් යනවද? පුරුදු 25ක් ගිහිල්ලා තියෙන එක දැරියෙකුට වෙච්ච සිද්ධියක් සම්බන්ධ අපිට කොයි හරි තැනක වැරදිලා තියෙනවා. අපි ඌමනාවෙන් වරද්දගෙන තියෙනවා. ජාතික ප්‍රතිපත්තිය ගැන කතා කරා. ජාතික ප්‍රතිපත්තිය දැන් කතා කරන්නේ මං හිතන්නේ ආත්ම ගණනාවක් තිස්සේ. ළමයින්ගේ ජාතික ප්‍රතිපත්තිය හදාගන්න බැරි වෙච්ච උදවිය ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. කෙටි කාලයක් ඇතුළත මේ ජාතික ප්‍රතිපත්තිය සකස් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න මම ප්‍රතිඥා ලබා දෙනවා කියන පණිවිඩය ලබා දෙමින් දරුවෝ අපි රැකගමු කියන පණිවිඩය ඔබ සීලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. මුහුදුපත් වූ එක්ස්ප්‍රෙස් පර් නෞකාව අපේ මුහුදු සීමාවෙන් ඉවතට ඇදගෙන යාමට සිංගප්පූරු සමාගම ශ්‍රී ලංකා රජයට සහතික වී තිබෙනවා. මෝසම් කාලගුණික තත්ත්වය ඉවත් වූ වහම නැව ඇදගෙන යාමේ කටයුතු ආරම්භ කරන බවයි සිංගප්පූරු සමාගම පවසන්නේ. නෙදර්ලන්තයේ සහ සිංගප්පූරුවේ නෞකා සුන්බුන් ඉවත් කිරීමේ විශේෂඥීන්, නාවික වාස්තු විශේෂඥීන් සහ සුන්බුන් ඉවත් කිරීමේ විශේෂඥීන් පිරිසක් විසින් මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා. එම කටයුතු සිදුවන තෙක් හානියටපත් නෞකාවේ භාරකරුවන් ලෙස එහි හිමිකරුවන් වන රිසෝල්ව් මැරීන් ආයතනය පත්කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ වන විට නෞකාව පවතින ස්ථානයේ ජලයේ මතුපිට දිලිසෙන තෙල් පැල්මක් දක්නට ලැබෙන අතර රසායනික ද්‍රව්‍ය යොදා එම පැල්ම ඉවත් කිරීම එය ඉබේම ජලයේ දිය වීමට ඉඩහැරීමට වඩා ඉතා හානිකර විය හැකි බවට විශේෂඥින් දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් ඩ්‍රෝන යානාවක් යොදා අදාළ ප්‍රදේශය අඛණ්ඩව අධීක්ෂණය කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. සිදු වූ හානියට වන්දි ලෙස රජය අතුරු ඉල්ලීම් දෙකක් සිදු කර තිබුණා. ඒ අනුව අන්තර් ගෙවීමක් ලෙස රුපියල් මිලියන 720ක මුදලක් ලැබී තිබෙනවා. ඒ අතරින් දීවරින්ට වන්දි ගෙවීම සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 420ක්. එම මුදල දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා බලපෑමට ලක්වන අතර බෙදා හරිමින් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙතර මෙරටට ලැබෙන වන්දි මුදලින් 70%කට නොඅඩු මුදලක් හානියටපත් සාගරය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල සඳහා යොදවන ලෙස රජයේ වෙත නියෝග කරන්න ඉල්ලා ගොනුකල පෙත්සමක් සලකා බැලීම සඳහා ඊයේ දින නියම කෙරුණා. ඒ අනුව අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ඔක්තෝබර් 20 වෙනිදා කැඳවීමට නියමිතයි. සිංගප්පූරු දජිය යටතේ යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාව ගිනිගැනීමට ලක් වුණේ පසුගිය මැයි මාසයේ 20 වෙනිදායි. ගින්න මැඩ පැවැත්වීමට නාවික හමුදාව, ගුවන් හමුදාව සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු පාර්ශ්වය දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.